එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව බලාපොරොත්තු වන හැටියට වරායට ඇතුල් කරන්න. ඒකෙන් සිදුවෙන පිපිරීමෙන් වරායේ ඉඳන් ශැංග්‍රීලා හෝටලේ වෙනකන් කිසිම ගොඩනැගිල්ලක් ඉතුරු වෙන්නේ නැහැ. අද තියෙන ප්‍රශ්නේ ඇයි අපි මෙවැනි තත්ත්වයකට වර්ධනය වෙන්න ඉඩ දුන්නේ? මේ නැව ලංකාවේ මූදට පැමිණියේ වරාය නගරට පැමිණියේ මැයි 19 වෙනිදා රාත්‍රියේ. මැයි 20 වෙනිදා අපේ කණ්ඩායම් නැවට ඇතුල් වුණා. ඒ වගේම ගින්නක් තිබෙන බව දැනගෙන හිටියා. මැයි 25 වෙනකොට විශේෂයෙන්ම මීප ආයතනය මේ ප්‍රදේශයට අනතුරුදායක වෙනවා කියලා IMO සංවිධානයේ International Maritime Organization ඒ අනතුරු හැඟෙව්වා. අපි ඉංග්‍රීසියෙන් කියන්නේ tier 2. ඒ කියන්නේ ලංකාවට වාසය වෙලාවට මේකේ පාලනය කිරීමට අපහසු වුණ පිටින් ආධාර උහුමනා වෙයි කියලා. IMO සංවිධානය දැනුම් දුන්නට එහෙන් ආධාර ඉල්ලුවේ නැහැ. ඒත් මෙතන ඉන්න වැදගත්ම කාරණය එහෙනම් මැයි 25 වෙනිදාට පෙර 20 වෙනිදායි 24 වෙනිදායි අතර ඇයි අපි නීතිය ක්‍රියාත්මක නැකෙන්නේ? ඒ නීතිය තමයි ආපදා කළමනාකාර පනත. ඒ යටතේ ජාතික සභාව රැස් කරන්න තිබුණා. ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරන්න තිබුණා. ජනාධිපති අගමැති ඇමතිවරු 20ක් විපක්ෂ නායක විපක්ෂයෙන් තවත් 5 දෙනෙක් ඇතුළත් කරන්න පුළුවන්. එහෙනම් මේ සභාව රැස් වෙලා තමයි ඊළඟ තීරණය ගන්න තිබුණේ. අපි ඒ තීරණ ගත්තේ නැහැ. ඒ ජාතික ආපදාවක් ඇති වෙයි කියලා ප්‍රකාශ කරයන් පස්සේ අපිට විදේශ රටවල් වලින් ආධාර ලබා ගන්න තිබුණා. අපි ආධාර ලබා ගත්තේ ඉන්දියාවෙන් පමණයි. ඒකත් ප්‍රමාද වෙලා. මේ ගැන වැඩිම දැනුම තියෙන්නේ යුරෝපයටත් ඒ වගේම නැගෙනහිර ආසියානු රටවල් වලට. ඉතින් අපි මේක සීමා කරගන්න පුළුවන් ඒ පියවර ගත්තේ නැත්තේ ඇයි? ඇයි අපි මේක වර්ධනය කළා තිබෙන්නේ? අන්න ඒ විෂය ප්‍රශ්න තියෙනවා. අනාගතයේ අපේ ආර්ථිකයට වෙන හානිය කුමක්ද? පරිසරයට වෙන හානිය කුමක්ද? මේවා ගැන අපි හිතන්න ඕනේ. විශේෂයෙන්ම නයිට්‍රික් ඇසිඩ් මුහුදට යන එකෙන් කොළඹ කොරල් පරය නැති වෙන්න පුළුවන්. ඒ කොරල් පරය නිසා තමයි විශේෂයෙන්ම අපි සුනාමියකින් බේරුනේ. ඒ ආරක්ෂාව නැහැ. අන්න ඒ ප්‍රශ්න ගණනාවක් ඇති වෙනවා. ඒ නිසා මම යෝජනා කරන්නේ පාර්ලිමේන්තුව මේ සතිය රැස් වෙනවා වහාම තේරුම් කාර්ක සභාවක් පත් කරන්න. පත් කළා මන්ත්‍රීවරු නම් කළා එක්කම කරන්න පුළුවන් ඊළඟ දවස් දෙකකින්. ඊට පසුව ජූලි මාස පළවෙනි සතිය වෙනකොට පළවෙනි වාර්තාව ඉදිරිපත් කරන්න. පාර්ලිමේන්තුවට අයිතියක් තියෙනවා දැනගන්න. පාර්ලිමේන්තුව මාර්ගයෙන් ජනතාවට අයිතියක් තියෙනවා. එයි මේක වර්ධනය වුණේ දැන් ගත යුතු පියවර කුමක්ද? හානිය කුමක්ද කියලා අපි දැනගන්න ඕනේ.